Rodi ke rupa? Ibu tu Rodi ke? Mama Rodi ke Anya? Oh, bayi nato ibu tu mikir ke? Bayi nato mana kira? Mage parampara no Rodi. Rodi minisu. Mage parampara. Mamat me gami upang kene kura gandiniye. Upang kene mage parampara no Rodi minisu tama. Mamat upatem labisi me ganu daruwe tama me. Rodi ki wara pase ibu tu menu. Ibu tu mikir ada bawa tawa hagan depa. සමානෙන් සමාජයේ රොඩි කියන පහත් පත්තර වැටලා නැති තියෙන්නේ රොඩි කියලා නැති තියෙන්නේ දැන් සමාජයේ මං මොනේ බය නැතුව ඔබතුමිය මහසෝනි දකනවා මම බය නැතුව දකනවා ඔබතුමි කිසිම කිසිම කෙනෙකුට ඇයි මොකද පුතා සෝහනි ගෙවල් හදන්න පුළුවන් නම් යකාට බය වෙන්නේ මොකද හරි ඔබතුමිට මං අභියෝගයක් කරනවා ඔබ තහඩුවකට මම කතා කරන ප්‍රේක්ෂකයන් පැත්තෙන් බලනායක පැත්තෙන් තඹ තහඩුවකට අකුරු ටිකකට ඉරි කැරි ටිකකට මිනිහෙක්ගේ දෛවයක් මිනිහෙක්ගේ උත්සාහයක් මිනිහෙක්ගේ දියුණුවක් වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ කොහොමද එහෙම දෙයක් වෙන්නේ තමුන් කියන්නේ කොහොමද පුතා මේක මේ නිකන් මේ ඉරි කැලි ටිකක් ගහලා යන්ත්‍රයක් මේ තියෙනවා කියලා මේක මේ තඹ තහඩුවක් කියලා කියන්නේ කොහොමද ඔයා මම කියන්නේ ඉතින් ගුරුමෑණියෝ මගේ ඇස් දෙකෙන් පේන දේනේ මට ඇස් දෙකෙන් පේනවා මේ තඹ තහඩුව ගැන ඇස් දෙකෙන් පේනවා ඇති ඒ වුණත් මේවා පුතා මම ජප කරලා තියෙන්නේ මේවා හරියක රේහනම් මට මේක බලපෙන්නන්න පුළුවන්ද බලපෙන්නන්න පුළුවන් මේකේ බල සම්පන්නකම් මට පෙන්වන්න පුළුවන් ඒක ඔබතුමිය වගකීමෙන් කියන බල වගකීමෙන් කියනවා මම ඔබතුමියගේ මානසික ආස්තුව ඔබතුමිය යම් වැඩකට උත්සාහ ඔබතුමිය කරනවා ඔබතුමිය වෙහෙස වෙනවා ඒ වෙනුවෙන් ඔබ ආස්තුව කයි කරනවාද මෙහෙමයි පුතා වෙහෙස වෙනවා කියන්නේ මෙතෙන්ට ඇවිල්ලා නේ දුවදරුව කරන්නේ එතකොට මම ඒවට වෙහෙස වෙලා කරනකොට ඒ මිනිසුන්ට පේනවා ඇස්කන් තියෙන මිනිස්සුන් එන්නේ පුතා ඒ ඇස්කන් තියෙන මිනිස්සුන් ආපුවම ඒ මිනිස්සුන්ට වෙහෙස වෙලා කරනවා තේරෙනවා පේනවා ඉතින් ඒ මිනිස්සු කවදාකවත් මේ නොසලකා හරින්නේ නෑනේ හැකි මුදලක් දෙන මුදලක් පිළිගන්න ඔබතුමිය පිළිගන්න කැමති ඔන්න විශේෂයෙන් කියන්න ඕනේ කැමති මුදලක් තියෙනවා නම් අපේ සල්ලි තියෙනවා නම් කරන සේවයට ඒ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකමට ඔබතුමිය ඒ තුටු බඳුරක් බාර ගන්න කැමති කැමති හොඳයි එකක්වත් වැරදිලා නැහැ මෙච්චර කාලයකට වගකීමෙන් තමයි කියන්නේ ඇයි තමුන් කොහමද තමුන් වැඩක් කරගන්නකෝ ඉස්සරලා බලන්න මගෙන් මට කරලා දෙන්න පුළුවන් බලවේග සත්‍යය තියෙන හැද මම මේ බය නැතුව තමුන්ට කතා කරන්නේ ඔබතුමිය කියන්නේ ඔබතුමිය කිසිම විදක චෝදනාවක් ලැබලා නැහැ ඔබතුමිය මෙච්චර කාලයකට මම ඒ චෝදනාවක් ලැබලා නැහැ ඒ මිනිස්සු බයේ මොකද ගුරුකම් කරයි කියලා බයයි කතා කරන්නත් බයයි ළඟින් යන්නත් බයයි ඉඳ ගන්නත් බයයි පුතා ළඟින් ඉතින් ඒ වගේ බයක් තිබ්බා දැනටත් ඒ වගේ තමයි වටා පිටා වෙලා අගපාත මිනිස්සු බයයි අපට මොකද මේ චාන්දිකමකට එහෙම නැතුව වෙන මොකේකටවත් දෙයක් කරන්න නෙවෙයි අපි ගුරුකම් කරයි කියලා අයිබවල් සුබ දවසක්. ඔන්න මේ අදිබෞද්ධ වැඩසටහන් මාලාවේ අද අපේ සාකච්ඡාව පත්තිනි දේවියගේ පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් පත්තිනි මෑණියන්ගේ අනුහසින් යන්ත්‍ර මන්ත්‍ර වැඩ කටයුතු කරන සුනේත්‍රා ගුරු මෑණියෝ අයිබෝ මේ පිළිගන්නවා. අයිබෝ. පත්තිනි මෑණිය මුල් කරගෙන තමයි ඔබතුමිය මේ යන්ත්‍ර මන්ත්‍ර මේ කටයුතු කරන්නේ. ඔව්. විශේෂ යන්ත්‍ර මාලාවක් තියෙනවා. ඒ ගැන පොඩි හැඳින්වීමක් කරලා අපේ කතාව ඉස්සරහට යවන්න. අල්ලාගේ යන්ත්‍ර මාලාවක් තියෙනවා. මේ යන්ත්‍ර මාලාව පුතා මම තැපෑලෙන් යවන්නේ නැහැ. මේක තැපෑලෙන් යවන්න බෑ මේක මල් ළඟට ඇවිල්ලා තමයි සකස් කරලා ගෙනියන්න ඕනන්නේ ඉතින් ඒ යන්ත්‍ර මාලාව තියෙන්නේ ගෙවල් දොරවල් වල මේ ව්‍යාපාරයේ දියුණු නැත්නම් ඒ ව්‍යාපාරවල දියුණු කරගන්න හදි හුණියම් මොනවා හරි යම්කිසි ඒ වගේ හදි හුණියම් කරලා තියෙනවා නම් ඒ වගේ බලවේගවල බෙදීමට මේක සකස් කරලා තියෙන්නේ ඉතින් මේ යන්ත්‍ර මාලාව ගොඩාක් මේ බලගත් යන්ත්‍ර මාලාවක් තමයි මේ පුතා ඔබතුමිය කියන්නේ ඔය අන්තමාලාව ලබා ගන්න ඕන ඔබතුමියගේ දේවස්ථානයට ඇවිල්ලා ඔබතුමිය මුණ ගැහිලා ලබා ගන්න ඕනි කියලා. ඔව් විශේෂ හේතුවක් තියෙනවද ඒකට? විශේෂ හේතුවක් තියෙනවා පුතා. මෙහෙමයි මේක බල කරලා තමයි මම හදලා තියෙන්නේ සකස් කරලා තියෙන්නේ. ඉතින් මේකේ බල සම්පන්න දේවල් තියෙනවා. මම අර මේ දොළපිටේනි 21කින් තමයි මේ අන්තමාලාව ජප කරලා තියෙන්නේ. ඉතින් ඒ අන්තමාලාව මට මේක තැපෑලෙන් එවන්න බෑ කොහොමදවත් එවන්න බෑ. මගේ දේවස්ථානට ආවොත් ඔය දරුවන්ට මේක මට තමුලගේ දෑතටම ලබා දෙන්න පුළුවන් පුතේ. මේකෙන් එතකොට සත්‍ති බලය මම කියන ආකාරයට ගොඩාක්ම මේකෙන් සත්‍ති බලය ඔය දරුවන්ට ලබා ගන්න පුළුවන්. එහෙනම් ලබාගත් පිරිසක් ඉන්නවද? ඒ වගේ ලබාගත් පිරිසක් ඉන්නවා. ඔබතුමිය වගකීමෙන් කියන ඔබතුමිය වගකීමෙන් කියනවා පුතා. මම මේ පරම්පරාවෙන් මගේ ගුරුකම් සාත්‍රයේ කරන්නේ මම අවුරුදු 18 පටන් අද මට වෙනවා දැන් අවුරුදු 49ක්. ඒ 49ට මම මේ ගුරුකම් සාත්‍රයේ කටයුතු තමයි මගේ සීයා තාත්තත් එක්ක මම කරපු ගුරුකම් සාත්‍රයක් තමයි මේ බල කරලා මම කරන්නේ අදටත්. මේ සාස්ත්‍රයේ පිළිබඳව ඔබතුමියගේ තියෙන දැනුම පරීක්ෂා කරන්නවත් ඔබතුමියත් එක්ක තර්ක කරන්නවත් මට අවශ්‍යතාවයක් නැහැ. නමුත්
මේ යන්ත්‍ර මාලාවෙන් ඔබතුමිය කියන වගේ දියුණුවකට පත් වෙනව පුළුවන්ද තඹ තහඩුවකට මම කතා කරන්නේ ප්‍රේක්ෂකයන් පැත්තෙන් බලන අයගේ පැත්තෙන් තඹ තහඩුවකට අකුරු ටිකකට ඉරි කැරි ටිකකට මිනිහෙක්ගේ දයාවක් මිනිහෙක්ගේ උත්සාහයක් මිනිහෙක්ගේ දියුණුවක් වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවා කොහොමද එහෙම දෙයක් වෙන්නේ තමුන් කියන්නේ කොහොමද පුතා මේක මේ නිකන් මේ ඉරි කැලි ටිකක් ගහලා යන්ත්‍රයක් මේ තියෙනවා කියලා මේක මේ තඹ තහඩුවක් කියලා කියන්නේ කොහොමද මම කියන්නේ ඉතින් ගුරුමෑණියෝ මගේ ඇස් දෙකෙන් පේන දේනේ මට ඇස් දෙකෙන් පේනවා මේ තඹ තහඩුව ගැන ඇස් දෙකෙන් පේනවා ඇති ඒ වුණත් මේවා පුතා මම ජප කරලා තියෙන්නේ මේවා හරියක රේහනම් මට මේක බලපෙන්නන්න පුළුවන්ද බලපෙන්නන්න පුළුවන් මේකේ බල සම්පන්නකම් මට පෙන්වන්න පුළුවන් ඒක ඔබතුමිය වගකීමෙන් කියන බල වගකීමෙන් කියනවා මම ගුරුමෑණියෝ දැන් මේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ කොච්චර කාලයක ඉඳන්ද පැවතගෙන ඉන්නේ මං අවුරුදු 18 පටන් අවුරුදු 49ක් වෙනවා ඒ 49ටම මේ ගුරුකන් ශාස්ත්‍රයේ කටයුතු තමයි මම කරන්නේ මේ වෙනකොට කී දෙනෙක්ගේ ආදර සම්බන්ධතා එකතු කරලා තියෙනවද කී දෙනෙක්ගේ ආදර සම්බන්ධතා කඩලා තියෙනවද මොකද ඔබතුමියට වශී ගුරුකම් පුළුවන් නම් ඒ කියන්නේ අනිත් පැත්තත් පුළුවන් වෙන්න එපා ඔව් පුතා වශී ගුරුකම් කරන්න පුළුවන් නම් අනිත් පැත්තත් අනිත් හැම දෙයක්ම කරන්න පුළුවන් මගේ මේ ඉසේ කෙස් ගන්නට මම ගුරුකන් ශාස්ත්‍රයේ කරලා ඇති පුතා කියක් වැරදිලා තියෙනවද එකක්වත් වැරදිලා නැහැ මෙච්චර කාලයකට වගකීමෙන් තමයි කියන්නේ ඇයි තමුන් කොහමද තමුන් වැඩක් කරගන්නකෝ ඉස්සරවලා බලන්න මගෙන් මට කරලා දෙන්න පුළුවන් බලවේග සත්‍යයක් තියෙන හන්ද මම මේ බය නැතුව තමුන්ට කතා කරන්නේ ඔබතුමිය කියන්නේ ඔබතුමිය කිසිම විදක චෝදනාවක් ලැබලා නැහැ ඔබතුමිය මෙච්චර කාලයකට මම ඒ චෝදනාවක් ලැබලා නැහැ ඔබතුමිට මොනවද අවශ්‍ය සාමාන්‍යයෙන් වශී ගුරුකම් පැත්ත අපි කතා කරමුකෝ වශී ගුරුකම් අපි අහලා තියෙනා නාම වශී රූප වශී එක එක විදිහේ තියෙනවනේ ඔව් පැන්නුන් තියෙන එක එක ඒවා ඔබතුමිට අවශ්‍ය මොනවද සාමාන්‍යයෙන් දෙන්නෙක් එකතු කරන්න මොන වගේ දේවල් අවශ්‍ය දෙන්නෙක් එකතු කරන්න පුතා මට දෙන්නගෙම නංගම් විස්තර ටික දෙන්න ඕනයි නංගම් විස්තර කියන්නේ ගෑනු ළමයාගේ පිරිමි ළමයාගේ නම් දෙක උපන් දිනේ ලග්නේ ෆොටෝ තියෙනවා නම් ෆොටෝ දෙකත් එක්කම මට විස්තර ටික දුන්නාම ඒවට මට සකස් කරලා දෙන්න පුළුවන් වශී බන්ධන එතකොට මේ වාසී බන්ධන කිව්වහම දෙන්න දෙමළු සාඳු සරුවල් වෙලා දෙන්න දෙපැත්තට මේ විස මේ විහිරිලා තියෙනවා. ඉතින් ඒ දෙන්න දෙමළු මට මේ එක්කහු කරන්න පුළුවන්. එතකොට ගෑනු ළමයි පිරිමි ළමයි යාළු සම්බන්ධතාවල් ඇති වෙලා ගොඩාක් දුකකට පත් වෙලා ඒ දරුවෝ දෙමව්පියන්ගේ අකි මේ කැමැත්ත නැතුව දෙන්නට දෙපැත්තට වෙන්න සිද්ධ වෙනවා ගොඩක් කාලයක් ආදරය කරලා. ඉතින් ඒවටම ඒවා මම සකස් කරලා දීලා තියෙනවා. ඔය එකතු වීම පැත්ත එතකොට වෙන් කිරීම වෙන් කිරීමත් මට කරන්න පුළුවන් ඒ වගේම ඒ කියන්නේ ඔබතුමියට පුළුවන් දැන් අපි හිතමු ආයතන සම්බන්ධතා තියෙනවා ඒ වගේ දේවල් වලින් වෙන් කිරීමක් කරන්න පුළුවන් ඒවත් ඔබතුමියට කරන්න පුළුවන් කරන්න පුළුවන් පුතා කොච්චර දින ප්‍රමාණයක් කරනවද ඔබතුමියට කරන්න පුළුවන් කොච්චර දින ප්‍රමාණයක් ඔබතුමිය කියනවා මට මෙච්චර දින ප්‍රමාණයකින් මේක ඉෂ්ට කරලා දෙන්න පුළුවන් කියලා මට දින ප්‍රමාණයක් කියන්නේ පුතා මට දවස් එකහමාරක කාලයක් දවස් එකහමාරක කාලයක් තමයි මට ඒවත් පිළිවත් මාලා කරලා ඒවට හරියාකාර විදිහට පුද පූජා පවත්වලා ඒ උන්නාන්සලාගේ නීච කුල මහරොඩියාගේ පිහිට ආරස්සාව රැකවරණයේ බලය තමයි මම ඉල්ලගන්නේ. ඉස්සරවලාම මම පත්තිනි මෑණියන්ගෙන් වරම් පිහිට බලය ඉල්ලගනවා. මොකද අපිට දෙවි දේවතා උන්නාන්සලා නැත්තම් මේ ලෝකයක් හැදෙන්නේ නැහැ. දෙවි දේවතා උන්නාන්සලා වැඩ සිටිනවා. තවටත් වැඩ සිටිනවා. ඉතින් ඒ දෙවි දේවතා උන්නාන්සලා මුල් කරගෙන පත්තිනි මෑණියන්ගෙන් තමයි මම වැඩ කරන්නේ. පත්තිනි මෑණියෝ මුල් කරගෙන මම ඒ සෑම දෙයක්ම මගේ ගුරුකන් සාත්‍රයෙන් මගේ පරම්පරාවෙන් උරුම වෙච්ච සාත්‍රය මම අදට ගෙනියනවා. ඔබතුමිය ගාව තියෙන එක රොඩී ගුරුකන් තියෙනවා. රොඩී ගුරුකන්. ඔබතුමිය රොඩීද? මම රොඩී ගෑනියා. ඔව් බය නැතුව ඔබතුමිය කියනවා. බය නැතුව මම කියනවා මගේ පරම්පරාවම රොඩී. රොඩී මිනිස්සු. මගේ පරම්පරාව. මමත් මේ ගමේ උපන් කෙනෙක්. කූරගන්දෙනියේ උපන් කෙනෙක්. මගේ පරම්පරාවම රොඩී මිනිස්සු තමයි. මමත් ඒ උපතෙන්ම ලැබිච්ච මේ ගෑනු දරුවෙක් තමයි මේ. රොඩී කිව්වට පස්සේ ගුරුමෑණෝ ඔබතුමිය වරදමා වටවහ ගන්න එපා. දැන් සමානනේ සමාජයේ රොඩී කියන පහත් පත්තර වැටලානේ තියෙන්නේ රොඩී කියලානේ තියෙන්නේ දැන් සමාජයේ මං කියන්නේ සමාජයේ බොහෝ අය කියනවා මේ රොඩී කියන්නේ පහත් නීච කුලයක් කුල ભેදේ තියෙනවානේ ඒත් ඔබතුමීට ගැටලු උනේ නැද්ද තරුණ කාලේදී ඔබතුමී කුලේ ඔබතුමී දැන් බය නැතුන් කුලේ ගැන කියන ඔබතුමී හරි ආඩම්බරෙන් කියනවා ඔබතුමී මම රොඩී කියලා ඔව් ගැටලුවක් නැද්ද එහෙම කියන එක එහෙම ගැටලුවක් නෑ පුතා මොකද අපේ පරම්පරාවේ ඉස්සර නම් ඇත්තටම මොකද අර නිකන් කතා කරන්නේ නැතුව මිනිස්සු හිටියා ළඟපාත මිනිස්සු කතා බහ කරන්නේ නැතුව හිටියා මොකද ඒ මිනිස්සු බයේ මොකද ගුරුකම් කරයි කියලා බයයි කතා කරන්නත් බයයි ළඟින් යන්නත් බයයි ඉඳ ගන්නත් බයයි පුතා ළඟින්
ඉතින් ඒ වගේ බයක් තිබ්බා. දැනටත් ඒ වගේ තමයි වටාපිටාව විලාගපාත මිනිස්සු බයයි අපට. මොකද මේ චාන්දිකාමකට එහෙම නැතුව වෙන මොකේකටවත් දෙයකට නෙමෙයි අපි ගුරුකම් කරයි කියලා. ඒ කියන්නේ සත්‍ය ගුරුකම් ඔයාලා තාමත් තියෙනවා. තාමත් තියෙනවා. පරම්පරාවෙන් ලැබිච්ච මේ දායාදයක් තමයි අපි කරන්නේ. එනේ මෙහෙමයි. දැන් ඔබතුමිය රොඩි කුලේ කාන්තාවක්. ඔබ තිනවා මම රොඩි ගෑණියක්. දැන් අපි ගොඩක් අහලා තියෙන මේ රොඩි කුලේ නීච කුලේ සෑහෙන කැපීම්. ඒ කියන්නේ මේ වගේ ගොඩක් මේ හොඳ පැත්තට වඩා නරක පැත්ත තියෙනවා. අනේ වෙන කොඩි වෙන ඒ දේවල්. ඒවත් ඔබතුමිය කරනවද? ඒවත් කරනවා. මහසෝනේ බය නැතුව ඔබතුමිය. මහසෝනේ දකනවා මම. බය නැතුව දකනවා. ඔබතුමිය කිසිම කිසිම කෙනෙකුට ඇයි මොකද පුතා සෝහනේ ගෙවල් හදන්න පුළුවන් නම් යකාට බය වෙන්නේ මොකද? හරි. ඔබතුමියට මම අභියෝගයක් කරනවා. අපි නැවතත් තවත් මාසිකින් කහමාරින් වගේ උපදිමත් එක වැඩසටහන කරන්න සූදානම්. ඔබතුමිය කැමතිද මහ සුහනේ දැපලා යම් කිසි වැඩ කටයුත්තක් කරනවා අපිට සජීවී පෙන්වන්න? පෙන්වන්න කැමතියි මං පුතා. හරි ඔබතුමිය. මොකද මම බයෙන් සැකෙන් මේ ගුරුකම් සාත්‍රය කරන්නේ නැහැ. මගේ සීයා තාත්තා කිව්වේ නැහැ ඔබ මේක බයෙන් සැකෙන් කරපන් කියලා. ඒ කාලේ. ඉතින් ඒ කාලේ මගේ සීයාට තාත්තට මම උදව් පදව් කරා. ඉතින් අද වෙනකම් මට වැරදුනේ නැහැ. මට යකෙක් පෙරේතෙක් වැහැවේ නැහැ. මං යකාටවත් බය නැහැ පුතේ. යකෙක්ටවත් බය නැහැ. යකෙකුටවත් මං බය නැහැ. හරි ඔබතුමිය එහෙනම් අපේ අභියෝගේ බාර ගන්නවද? බාර ගන්නවා. ඔබතුමිය වැඩ කටයුත්තක් කරන වෙලාවක නම් අපිට අවසන් අපිට ඇමතුමක් දෙන්න අනිවාර්යෙන් අපි එනවා. සජීවීව ඔබතුමිය මොකද කරන්නේ? කොහොමද මේ සොහොනේ දැපලා කාන්තාවක් විදිහට වැඩ කරන්නේ කියලා අපි බලමු එතකොට. හරි ඒත් එක්කම යంత్ర මන්ත්‍ර ගුරුකම් গুপ্ত විද්‍යාව ඒ දේවල් ගැන කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. නාම රූප වශී බන්ධන ඒ දේවල් ගැන. මොකද ඔබතුමියත් එක්ක වැඩි ඒ දේවල් ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද කාලය වටිනවා. ඔබතුමියගෙන් මට දැනගන්න අවශ්‍යයි තවත් නඩුහබ සල්ලි දීපු කට්ටියට සල්ලි ගන්න බැරුම් ඉන්නවා. නඩුහබ තියෙනවා. දීර්ඝ කාලීනව ඇදෙන නඩුහබ තියෙනවා. එතකොට යంత్ర මන්ත්‍ර දැන් ඔබතුමිය යంత్రයක් තියෙනවා විශේෂ යంత్ర මාලාවල් ටිකක් තියෙනවා. ඒ වගේ කරන්න පුළුවන් බොහෝ දේවල් ඔබතුමිය කියනවා කියනවා. නඩුහබ ජයග්‍රහණය කරන්න වගේ දේවල් කරන්න පුළුවන්ද? නඩුහබ ජයග්‍රහණය කරන්න පුළුවන්. මම සකස් කරලා තියෙනවා යంత్ర මාලා. ඉතින් ඒ යంత్ర මාලා වලින් පුතා මේ නඩුහබ සකස් කරන්න පුළුවන්. ඒවට තමයි මේ යంత్ర මාලා තියෙන්නේ මේක නම් වසී බන්ධනයකට මේ යంత్ర මාලාව හරි ගස්සලා තියෙන්නේ නඩුහබ සඳහා විශේෂ ඔව් නඩුහබ සඳහා විශේෂ දේවල් වලට තමයි ඉතින් මේ කරලා තියෙන්නේ මේ නඩුහබ වලට තමයි පුතා මේ යంత్ర මාලාව මම සකස් කරලා තියෙන්නේ ඉතින් මේ නඩුහබ වලට මේක මම කියනවා යම්කිසි වත්පිළිවතක් මෙතන මම ඒ දේවල් පවසන්න කැමති නැහැ මගේ සීයා කියලා නැහැ මගේ ගුරුකම් සාත්‍රයේ පෙන්නපන් කියලා අපිට කියා දීලා නැහැ මේවා රහසිගතව තමයි ඒ කාලේ කරේ දැන් දැන් මේ මිනිස්සු මේ ගුරුකම් සාත්‍රයේ නිකන් මේ හැල්ලුවකට වගේ ලක් කරනවා ඉතින් ඒක අපි හැල්ලුවකට ලක් කරන්න බෑ අපේ සීයලා කරන කාලේදී මේක පුතා මේ රහසින් වගේ තමයි අතේ මිට පොළවුවේ මගේ සීයා කරන කාලේ රහසින් තමයි මේක අතේ මිට පොළවුවේ එතකොට තමයි මේ සීයට ඒ මොනවා හරි යම් කිසි දෙයක් ඒ මිනිස්සුන්ගෙන් ලබා දෙනවා නම් ඒ මිනිස්සුත් එපා එපා කියද්දී අතට මේ මිට පොළවලා යනවා ගතමනාවන්. ඉතින් ඒ කාලේදී මේවට මුදල් මිල කෙරේ නෑ මිනිස්සු. ඉතින් ඒ වගේ තමයි පුතා මේ ගුරුකම් සාත්‍රයේ කෙරේ. ඔබතුමිය කියන ඒ කාලේදී මේවට කිසිම මුදල් මිල කෙරේ. දැන් මුදල් මිල කිරීමක් කරනවද ඔබතුමිය මේ විශාල මුදලක් ගන්නවද මේ අන්තර මන්ද ගුරුකම්? දැන් විශාල මුදලක් ගන්නෙ නෑ පුතා. මේවට බෙහෙත් ඖෂධ ජාති වලට මේ මුදල් වැය කරන්න ඕන. ඉතින් අපේ සීයා කරන කාලේදී බෙහෙත් ඖෂධ පැලෑටි ජාති වත්තේ පිටිය කැලෑවි තිබ්බා. දැන් ඉතින් ඒවයි කාලයක් ඇත්තේ නැහැ. දැන් ඒවා ඉතින් එලිමහන් වෙලා ඒවා හොයාගන්න බෑ. අපේ අර අපිට ගොඩාක් රට රාජ්‍ය වලින් එතකොට මේ ලංකාවේ ඉන්න හැම දුවදරුවෙක්ම අපට කතා කරලා වැඩ කියනවා. මොකද නිකන් ඉඳ වෙලාවක් නෑ පුතා මේ වැඩ කටයුතු හඳා. ඉතින් හොයාගෙන කරන්න අපිට ඒ කාල සීමාව මදි. මොකද වරුතුණයෙන් ප්‍රතිඵල ගන්නකොට ගොඩාක් කටිය එනවා යනවා වැඩි කතා බහ කරනවා වැඩි. රැයක් දවල්යක් අපට ඇත්තේ නෑ වෙන් කරලා. ඉතින් අපි මේ ගුරුකම් සාත්‍රයේ ඒවට ඇතකප වෙලා අර බෙහෙත් ඖෂධ ජාති බෙහෙත් බඩු කඩු වලින් අරගෙන තමයි අපි මේ බෙහෙත් ඖෂධ ජාති ඒ හරියාකාර විදියට ඒ මේ නඩුහබ වලට ජයත් කරගන්න එතකොට හදි හුණියන් වලට මේ මොනවාද වාසී බන්ධන වලට ඒ සෑම දෙයකටම ගෙවල් දොරවල් ආරක්ෂා කිරීමට ඒ හැම දෙයකටම පුතා මේ අපි අර බෙහෙත් ඖෂධ කඩෙන් ගන්නවා. ඒ නමුත් පුතා මට මේ යම් කිසි දෙයක් කියන්න තියෙනවා. මම මේ දෙහි ටිකක් තබාගෙන ඉන්නවා. ඒ දෙහි ටික පුතා මේක මේවා දෙහි කිව්වහම පුතා මේක පැගිරි જાතියක්. මේක පැගිරි જાතියක්. ඉතින් මේක හැම කෙනෙක්ම පුතා මේක පාවිච්චි කරනවා. මොකද එළියට පහළියට ගියාම මිනිස්සු බයයි. කියන්නේ මලගේවල් වලට ගියාම කිලි කිලි මේ
එනවා කියලා ගෙදරට එහෙම කියනවා. ඉතින් බය වෙනවට එන්නේ ඒවට මෙහැට ඇතුළේ තියාගෙන යනවා. ආන් ඒ වගේ දේවල් වලට මේ දෙහි භාවිතා කරනවා. ඉතින් මේක ගොඩාක් බෙහෙත් ඖෂධයක් මේක. ඉතින් මේ දෙහි වලින් කරන්න පුළුවන් බැරි දෙයක් නෑ පුතා. හරිද? මේ දෙහි ගෙඩිය උනත් කපලා මේක ඉස්ම ටික ඇරලා රේණු අබ මේ මේක අරගෙන මේ මේ විදිහට පුතා මේක දෙහි ගෙඩිය කපලා මේක දෙල්ල අනිත් පැත්තට හරවලා මේ විවාහ සම්බන්ධතාවල් ප්‍රමාද කට්ටියට මේක සත්‍ය කතාවක් පුතා. විවාහ සම්බන්ධතාවල් ප්‍රමාද කට්ටියට මේක දෙහි ගෙඩිය දෙකට කපලා මේකට තියෙනවා තෙල් වසි තෙලක්. ඒ තෙල් දාලා පහන් මේකෙන් 21ක් පත්තු කරාම ඒ විවාහ සම්බන්ධතාවල් මේ ප්‍රමාදන හරියාකාර විදිහට දවස් 21 යනකොට හොඳ විවාහ සම්බන්ධයකට මූණ දෙන්න පුළුවන්. සාර්ථක වෙනවා. ගුරු මෑණිව අපි කතා බහ අවසන් කරමු. එහෙනම් ඔබතුමියත් එක්ක කතා බහ අවසන් කරන්න කලින් අවසන් වශයෙන් ඔබතුමියගෙන් දැනගන්න ඕනේ අර මුදල් සම්බන්ධව කතා කරානේ. ඔබතුමිය කිව්වා අත්ත මුත්ත කිත්ත කිරිට දන්න කාලේ ඉඳන් කිසිම මුදලක් ගත්තේ නැහැ. දැන් ටිකක් අමාරුයි. බඩු ටිකක් තියෙනවා, ඖෂධ ටිකක් තියෙනවා. කොහොමද යම් වැඩ කටයුත්තක් කවුරු හරි කරගන්නව නම් ඒ අයට මේ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීමක් කරන්න. සම්බන්ධ වෙනවා නම් පුතා මෙහෙමයි, මේ කටයුතු කරගන්නකොට ගොඩාක් දුවා දරුවන්ට මිල මුදල් අතින් අමාරුකම් තියෙනවා. සල්ලි තියාගෙන නෙවෙයි මිනිස්සු වැඩ කටයුතු කරන්නේ. අපි ඉතින් සල්ලි වලට මේ මගේ සීයා කෙරේ නෑ ඒ කාලේ. ඒ නමුත් දැන් අර බෙහෙත් කලමනා ගන්න තියෙනවා. බෙහෙත් ඖෂධ කඩවලින් අපිට බෙහෙත් බලු ඉතින් අපිට මේ ගුරුකන් සාත්‍රයේ අපි සත්‍යයට කරනවා කියලා අපිට නිකන් ගිහිල්ලා ඉල්ලාගෙන බලහත්කාරකමින් ඉල්ලාගෙන උඹට මං ගුරුකන් කරන්නම් කියලා එහෙම දැන් ඉතින් කාලයක් ඇති නෑ. එහෙම අපිට ඉල්ලන්න බෑ දැන්. මොකද ඒවට බෙහෙත් කලමනා ටිකට ගන්න මුදලක් ඉතින් යනවා. ඒක ඉතින් තමුන් කැමති විදිහකට මේ බෙහෙත් ඖෂධ ටික ගෙනත් දෙන්න උනත් පුළුවන් ඔබතුමියට. ඔව්. කැමති නම් බෙහෙත් ඖෂධ ගෙනල්ලා දෙන්න පුළුවන්. එතකොට මම තමුන්ට ඕමනා ඒ වැඩ රාජකාරී ටික සකස් කරලා දෙනවා. ඔබතුමියගේ මහන්සිය ගාස්තුව. ඔබතුමිය යම් වැඩ කටයුත්තක් ඔබතුමිය කරනවා. ඔබතුමිය වෙහෙස වෙනවා. ඒ වෙනුවෙන් ඔබ ගාස්තුවක් අය කරනවාද? මෙහෙමයි පුතා, වෙහෙස වෙනවා කියන්නේ මෙතෙන්ට ඇවිල්ලා නේ දුවා දරුවෝ කරන්නේ. එතකොට මම ඒවට වෙහෙස වෙලා කරනකොට ඒ මිනිසුන්ට පේනවා. ඇස්කන් තියෙන මිනිස්සුන් එන්නේ පුතා. ඒ ඇස්කන් තියෙන මිනිස්සුන් ආපුවම ඒ මිනිසුන්ට වෙහෙස වෙලා කරනවා තේරෙනවා, පේනවා. ඉතින් ඒ මිනිස්සු කවදාකවත් මේ නොසලකා හරින්නේ නෑනේ. හැකි මුදලක් දෙන මුදලක් පිළිගන්න ඔබතුමිය පිළිගන්න කැමති. ඔන්න විශේෂයෙන් කියන්න ඕනේ කැමති මුදලක් තියෙනවා නම් අතේ සල්ලි තියෙනවා නම් කරන සේවයට ඒ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකමට ඔබතුමිය ඒ තුටු බඳුරක් බාර ගන්න කැමති. කැමති. හොඳයි ගුරු මෑණියනි, එහෙනම් බොහොමත් ස්තුතියි. අපි තවත් වැඩසටහනකින් බොහෝ දේවල් කතා කරමු. ඒත් එක්කම ඔබට මම අභියෝගයක් කරා. මහා සොහොනේ දැපල කරන වැඩ කටයුත්තක් අපිට බලන්න කැමති. ඔබතුමිය ඒ අභියෝගය බාරගත්ත අපි ඊළඟ වැඩසටහනේදී අපි හමුවමු. ඒ වැඩසටහනත් එක්ක එන ඔබතුමියට ආයුබෝවන්. ආයුබෝවන්.